සිරදරමත තයිබන් කියල කේක ඩිමස්සල්ලගේ වීඩියෝ එකට පිළිගන්න ති මේ වීඩියෝ එකද මංවත් එක්ක විශේෂම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇවරේජ් සැලරි ස්කේල් එක කොහොමද චාටඩ් ඇකවුන්ටන්ස් ලගේ එක එක ඩෙසිග්නේෂන්ස් වල ඒ වගේමයි ඒ ඩෙසිග්නේෂන්ස් වල මොනවාගේ ඩෙසිග්නේෂන්ස් එහෙම නැත්නම් මොනවාගේ තනතුරු වලට යන්න පුළුවන්ද චාටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ ඒ වගේම මේ වගේ ජොබ් රෝල් එක මොකක්ද මොනවාගේ දේවල් වල කරන්න තියෙන කියන එක තමයි විශේෂම මෙතන කතා කරන්න තියෙන්නේ ඒ නිසා වීඩියෝ එක මුලින්දලා ගොනික එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා අපි වීඩියෝ එකට ඉතින් විශේෂම කියන්නේ මේ තියෙන මං ඉස්ලාම කීපයක් ගත්තා ඇවරේජ් සැලරි ස්කේල් ඔෆ් ෆ්‍යු පොසිෂන්ස් අවිලා පොසිෂන්ස් කීපයක ඉතින් වාට යන්න පුළුවන් පොසිෂන්ස් තමයි මේ තියෙන චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ වාට යන්න පුළුවන් ඔඩිට් මැනේජර් පාර්ට්නර් වගේ සාමාන්‍ය ඇවරේජ් සැලරි එක ලක්ෂ 3ක් ලක්ෂ 5ක් අතර වගේ යනවා ටැක්ස් කන්සල්ටන්ට් එහෙම නැත්නම් ටැක්ස් ඇඩ්වයිසර් යන්න පුළුවන් වාට ඉතින් ඒ වගේ ගියොත් එහෙම ඇවරේජ් සැලරි එක ලක්ෂ 2ක් හමාරත් ලක්ෂ 4ක් අතර වගේ යන්න පුළුවන් CFO කියන පොසිෂන් එකට ලක්ෂ 5ක් ලක්ෂ 15ක් අතර ෆයිනන්ස් මැනේජර් ෆයිනන්ෂියල් කන්ට්‍රෝල් කියන පොසිෂන් එකට යන්න පුළුවන් චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ නැත්නම් චාර්ටඩ් ක්වොලිෆයිඩ් වුණාට පස්සේ ලක්ෂ 3ක් ලක්ෂ 6ක් ඉන්ටර් ඔඩිටර් කෙනෙක් වුණත් ඇවරේජ් එක ලක්ෂ 2ක් හමාරත් ලක්ෂ 4ක් අතර ෆොරෙන්සික් ඇකවුන්ටන්ට් ලක්ෂ 3 ලක්ෂ 5 අතර ෆයිනන්ෂියල් ඇනලිස් ලක්ෂ 2 ලක්ෂ 4 මැනේජ්මන්ට් ඇකවුන්ටන්ට් ලක්ෂ 50,000 ලක්ෂ 4 ඉන්වෙස්ට්මන්ට් ඇනලිස් යන්න පුළුවන් 2 ලක්ෂ 50,000 ලක්ෂ 4 රිස්ක් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් වාට ලක්ෂ 3 ලක්ෂ 5ක් වගේ ඒ වගේම ඩිරෙක්ට් ෆයිනන්ස් කෙනෙක් වෙන්නත් ලක්ෂ 5 ලක්ෂ 10 වගේ යන්න පුළුවන් CEO කෙනෙක් වෙන්නත් පුළුවන් වාට චාර්ටඩ් ඇකවුන්ටන්සි කරලා ඒකම වාට අදාළ ක්වොලිෆිකේෂන්ස් උත් කම්ප්ලීට් කරලා පස්සේ ලක්ෂ 10 ලක්ෂ 30 වගේ සරලියක් යන්න පුළුවන් ඉතින් මේ වගේ ප්‍රධානම පොසිෂන් එක තමයි CFO සහ CEO කියන පොසිෂන්ස් ඒක ගැන CFO කියන්නේ Chief Financial Officer CEO කියන්නේ Chief Executive Officer ඉතින් ඔය ඕනෑම පොසිෂන් එකකට චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙකුට යන්න පුළුවන් ඒක නිසා විශේෂයෙන්ම වැදගත් high profile position එකක් විදිහට තමයි chartered accountant position එක සැලකන්නේ. ඉතින් අපි ඊට පස්සේ ඊට අමතරව යමු තව ඔයාලට යන්න පුළුවන් designations මොනවද කියලා බලනකොට යන්න පුළුවන් කලින් කතා කරා වගේ finance manager, the overall finance budgeting and reporting කරන්න යා. එන්නත් තමයි යන්න පුළුවන් compliance auditor කෙනෙක් විදිහට ඇඩ් කරන්නත් පුළුවන් ගොඩක් කරා වගේ internal policies කරන audits වගේ දේවල් බලන්න. නැත්නම් financial reporting analyst කෙනෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන් වලට ඉතින් මේක ෆයිනෑන්ෂියල් රිපෝර්ට්ස් අතර ඒවා ඇකියුරසි එක ඇනලයිස් කරලා කරන එක තමයි මේ කට්ටිය කරන්නේ. ක්‍රෙඩිට් ඇනලිසිස් එකේදී කරන්නේ විශේෂම ක්‍රෙඩිට් ක්වෝතිනස් එක විශේෂම මේකෙන් අදහස් කරන්නේ කේක පුද්ගලයන්ගේ ක්‍රෙඩිට් එක ගැන ණය ගෙවීම හැකියාව පිළිබඳව බිස්නස් වල සහ කම්පැනි වල ඇසස් කරන එක. ඒක සස්ටේනබිලිටි අකවුන්ට් එක මේක විශේෂයෙන්ම කතා කරන්නේ අර එන්වයරන්මන්ට් සෝෂල් අන්ඩ් සෝෂල් පැත්ත විශේෂයෙන්ම අර ඉකෝ ගෝ සයිට් එක ඉකෝ එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි සයිට් එක තමයි මේ වගේ අකවුන්ටන්ට් කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් මට වර ගවර්න්මන්ට් අකවුන්ට් කෙනෙක් වෙන්න පුළුවන් ගවර්න්මන්ට් අකවුන්ට් කෙනෙක් වෙන්න තමයි සල්ලි ෆුලි ක්වොලිෆයිඩ් වෙන අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම බිස්නස් රිස්ක් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බිස්නස් රිස්ක් ඇනලිස්ට් කෙනෙක් වෙන්න ස්පෙක්ට් එක. නැත්නම් ෆිනෑන්ෂියල් කන්ට්‍රෝල් ඉතින් සාමාන්‍ය පොසිෂන් එකක් කොනෑම කම්පැනි එකක් යන පුළුවන් කම කතා කරපු එකක් අපි කෝපරේට් ට්‍රෙෂරි විදියට යන පුළුවන්. ට්‍රෙෂරි මැනේජ්මන්ට් එක කියන කෙනා කම්පැනි එකේ රිස්ක් එක කෑෂ් මැනේජ්මන්ට් වගේ දේවල් කරන්නේ අතරම වෙන මේ කෝපරේට් ට්‍රෙෂරි කියන කට්ටිය ඉතින් වාට ඉන්සයිඩ් එකට යන පුළුවන් චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් කොහොමද තියෙම. නැත්නම් ට්‍රාන්ස්ෆර් ෆයිසින් ස්පෙෂලිස්ට් ඉන්න ඕනේ කොවිඩ් ෆෝන්ස් වල අත්‍යවශ්‍යම තියෙන මේ ට්‍රාන්ස්ෆර් ෆයිසින් මැනේජර්ස් ලා ගන්නවා. ට්‍රාන්ස්ෆර් ෆයිසින් ස්පෙෂලිස්ට් ලා විතර ගන්නවා. ඉතින් අතරම කරන්නේ අර ඉන්ටර් කම්පැනි කියන කම්පැනි කිහිපය අර ගෲප් කම්පැනිස් වල තමයි මේ වගේ පොසිෂන්ස් ගොඩක් කලාවට තියෙන්නේ. ඉතින් ඒ වගේ කටි වාර ගියොත් එහෙනම් අර ට්‍රාන්ස්ෆර් ප්‍රයිසිං ඇනලයිස් කරන්න මේ වගේ වැඩ යන ප්‍රොෆෙෂනල් මොඩිට් ෆෝම්ස් එකක් තියෙනවා ට්‍රාන්ස්ෆර් ප්‍රයිසිං වලට අදාළ වෙනම යුනිට්ස් නන් ප්‍රොෆිට් අකවුන්ටන් කෙනෙක් විදියට යන්න පුළුවන්. ඊට පස්සේ බිස්නස් වැලුවේෂන් ඇනලිසිස් ඉන් බිස්නස් වැලුවේෂන් පැත්ත ගත්තොත් එහෙනම් කම්පැනියක් අර මර්ජර්ස් ඇක්විසිෂන් පැත්ත තමයි ඉතින් සමහරවල් ඉන්නවා එම්එන්ඒ මැනේජර් ලා එම්එන්ඒ මර්ජර්ස් ඇන් ඇක්විසිෂන් හෙඩ් ඔෆ් එම්එන්ඒ කියලා වගේ ඒ වගේ පොසිෂන්ස් තියෙනවා. يعني මේකෙන් අදහස් කරන්නේ අර කම්පැනි මර්ජර් ඇක්විසිෂන් ඇක්විසිෂන් කරන කොට විශේෂ මොඩිට් ෆෝම්ස් වලත් මේවා තියෙනවා. ඒ වගේ පොසිෂන් එකකට වාර යන්න පුළුවන් චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ. එතන ෆයිනෑන්ෂියල් මොඩලින් ඇන් ඇනලිස් පැත්තට යන්න පුළුවන් වාට. ඊට පස්සේ කමෝඩිටි ට්‍රේඩර් කෙනෙක් විදිහට යන්න පුළුවන්. ඉන්වෙස්ට්මන්ට් රිලේෂන් මැනේජර් කෙනෙක් ඉන්වෙස්ට්මන්ට් පැත්තට යන්න පුළුවන්. ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්වෙස්ට් ඇනලයිස් කරන්න පුළුවන් දිශා මාකට් පැත්ත වෙන්න පුළුවන්. නැත්නම් වා කම්පැනි එකේ ඉන්වෙස්ට්මන්ට් ඉන්වෙස්ට්මන්ට් කම්පැනි එකට ජොයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාට ඒ කම්පැනි එකේ ඉන්වෙස්ට්මන්ට් කරන ඔන එකේ කම්පැනි වල හරි පැත්තින් ඒක හැන්ඩල් කරන්න හෙඩ් විදිහට යන්න පුළුවන් වා. ට්‍රෙෂරි ඇනලිස් එක වෙන්න පුළුවන් කොස්ට් අකවුන්ටන්ට් වෙන්න පුළුවන්. ඉතින් කොස්ට් අකවුන්ටන්ට් කෙනෙක් වෙන චාර්ට් අකවුන්ටන්ට් කෙනෙක් වෙන ඕනේ සමහරවට චාර්ට් පාලිකල් ෆෙඩ් ෆැක්ටරියක් ගන්නවා. අවේස ගොඩක් ලොක් කම්පැනිස් වල තමයි මේ කොස්ට් අකවුන්ටන්ට් කෙනෙක් විදිහට ක්වොලිෆයිඩ් අකවුන්ටන්ට් කෙනෙක් ඉන්නේ. ෆයිනෑන්ෂියල් සිස්ටම් ඇනලිස් මේ කට්ටිය කරන්නේ ගොඩක් වෙලාවට අර කම්පැනි එකේ තියෙන ඇකවුන්ටින් සිස්ටම්ස් සහ ෆයිනෑන්ෂියල් සිස්ටම්ස් වල ඇකියුරසි එක නැත්නම් ඒ පැත්ත මොනිටර් කරන්න තමයි මේ කට්ටිය වගේ
ඇමති මේ චාර්ට කවුන්ට කෙනෙකුනොත් ඔයාලට මේ පැත්තට යන්න පුළුවන්. ඒ වගේම රිස්ක් ඇෂුරන්ස් මැනේජර් ඉසින් කම්පැනි එකේ බිස්නස් එකේ රිස්ක් එක සහ කන්ට්‍රෝල් ප්‍රොසෙස් ඉෆෙක්ටිව්නස් වගේ දේවල් මැනේජ් කරන්න මේ රිස්ක් ඇෂුරන්ස් මැනේජර්ස්ලා. ෆ්‍රෝඩ් ප්‍රිවෙන්ෂන් ස්පෙෂලිස්ට් විශේෂම දන්න අකවුන්ටි සයිඩ් එක කියලා කියන ඔඩිට් ෆ්‍රෝඩ් ඒ පැත්තට යන සයිඩ් එකක් ඉතින් ඒ පැත්ත වලට යන්නත් පුළුවන් මාට ෆ්‍රෝඩ් මැනේජ්මන්ට් සයිඩ් එකට. නැත්නම් කෝපරේට් ඩෙවලොප්මන්ට් මැනේජර් කෙනෙක් විදිහට යන්නත් පුළුවන්. ඒකට ස්ට්‍රැටජි ප්ලෑනින් වගේ සැක්විෂන් පැත්තට මේ කට්ටියත් ගොඩක් වෙලාවට ඇප්ලයි වෙන. ෆයිනන්ෂල් ප්ලෑනින් ඇනලිස් කෙනෙක් විදිහට යන්නත් පුළුවන්. මේ ෆයිනන්ෂල් ප්ලෑන් ෆෝකස් බජටින් ඒවටම ස්පෙෂලිස්ට් වෙච්ච කට්ටිය ඉන්න සමහර කම්පැනිස් වල. ඉතින් මේක ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි ගැන ඉතින් මොෂිෂෙන් කතා කරන්නේ. අපර බෑන්ක් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝටල් ඉන්ඩස්ට්‍රි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඕනෑම ඉන්ඩස්ට්‍රි එකකට වෙන්න පුළුවන්. මේ කියන ඩිසිග්නේෂන්ස් තමයි මම ඉතින් කතා කරන්නේ. ඉතින් මේ ඕනෑම ඩිසිග්නේෂන් එක කරන චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණත් එහෙම චාර්ටර්ඩ් ක්වොලිෆයිඩ් වුණත් එහෙම වාටත් යන අවස්ථාවක් තියෙනවා. ඉතින් තමයි ප්‍රයිසිං ඇනලිස්ට්. ඉතින් විශේෂම ගත්තොත් කම්පැනි එක ප්‍රයිසිං කියනවා දන්න ගොඩක් වැඩගත් වෙනවා. ඉතින් ප්‍රයිසිං එක ඇනලයිස් කරලා ප්‍රයිස් වල ෆ්ලක්චුවේට් වෙනකොට ටැක්ස් පැත්ත වෙනස් වෙනකොට මේ වගේ දේවල් වලදී අපිට මිනිමම් ප්‍රයිස් ඒ පැත්තෙන් යන්න පුළුවන් වාට චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණාට පස්සේ. ඉතින් මේ කාරණාත් එක්ක තේරුම් ගන්න ඕන දෙයකට චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කියලා කියන්නේ වාස්ට් ඒරියා එක දැන් ගොඩක් දෙන චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කියපු ගමන් මතක් වෙන්නේ එක්කෝ CFO කෙනෙක් වෙනවා එහෙම නැත්නම් යා අකවුන්ටන්ට් කෙනෙක් වෙනවා ඕකනේ. දැන් එහෙම නෙවෙයි. ඉතින් මේ වීඩියෝ එක විශේෂම වාට කියන බලාපොරොත්තු වෙන තේකයි චාර්ටර්ඩ් අකවුන්ටන්සි කම්ප්ලීට් කරාට පස්සේ දේවල් වලට යන්න පුළුවන් ඒරියාස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක එක පැති කිහිපයක් තමයි මෙතන මේ කතා කරන්නේ. ඉතින් ඒවා ඔයාට ජොබ් මාර්කට් එක ගත්තොත් කිසිම චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් ජොබ් එකක් නොකරන චාර්ටර්ඩ් අකවුන්ටන්ට් ළඟ දැන් ගොඩක් දෙනෙක් සමහරවිට යාළගේ බිස්නස් කරන කට්ටියක් තියෙනවා. ඉතින් දැන් මමත් ඇත්තටම මගේ පරමාර්ථය ඉස්සරහා දේවිල තව අවුරුදු කීපයක් ජොබ් එක කළා. ඊට පස්සේ මගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නේ නැත්නම් මගෙම කියලා දෙයක් කරලා විශ්‍රාම යන්න තමයි. මොකද දැන් තැන් වල කට්ටියක තැන් වල වැඩ කරනකොට වඩා තමන්ගේ කියලා යතනක් හදාගන්න ලේසිම ප්‍රොෆෙෂන් එක තමයි මෙන්න මේ චාර්ටර්ඩ් අකවුන්ටන්ට්ස් කියන ප්‍රොෆෙෂන් එක. ජෝසි වයිනස් ප්‍රොජෙක්ට් මැනේජර්ස් ලා විදිහට නම් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පැත්තට ඇවිල්ලා ගොඩක් චාර්ටර්ඩ් අකවුන්ටන්ට්ස් ලා ඉන්නවා. ඉතින් ලංකාව මේක ඉතින් ඇත්තට මේ පොසිෂන්ස් ගොඩක් ඒවා ලංකාව තුළ විතරක් නෙමෙයි පිටරට යන්න දාසක් කියන පිටරටවත් මෙන්න මේ කියන ජොබ් පොසිෂන්ස් තියෙනවා. ඉතින් බිස්නස් ඉන්ටෙලිජන්ට් ඇනලිස් කෙනෙක් වෙන්න පුළුවන් වාට. එතකොට ඔය ඩේටා ඇනලිස් පැත්තේ කියන ඉතින් දිය දාස් කරන්නේ. ඉතින් අර දැන් ෆොරස්ට් පින් මේ වගේ පැත්තක් දිනු වේගෙන එනකොට AI පැත්ත දිනු වේගෙන එනකොට මෙන්න බිස්නස් ඉන්ටෙලිජන්ට් ඇනලිස් පැත්ත ගොඩක් කලාවට ෆයිනන්ස් පැත්තේ ජොබ් මාකට් ක්‍රියේට් කරන පැත්තක් වෙලා තියෙනවා. ඒක නිසා ජොබ්ස් මේ පැත්තෙන් කරන අදහසක් තියෙනවා. නම් බිස්නස් ඉන්ටෙලිජන්ස් ඇනලිස් කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙනවා. චාර්ටර්ඩ් අකවුන්ටන්සි කරගෙන වාට ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් සීනියර් ඔඩිටර් ඉතින් මේක ජනප්‍රිය රෝල් එකක්. ඉතින් නැත්තම් ජනප්‍රිය පොසිෂන් එකක් ඔඩිටර්ස් ලංකාවේ ඉතින් PNC කම්පැනි වල ඔඩිට් කරන නම් අනිවාර්යයෙන්ම චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මම තමයි ඇවිල්ලා ඔඩිට් ඇවිල්ලා එන්ගේජ්මන්ට්ස් ඒ වගේ දේවල් කරන්න නැත්නම් තමන්ගේම කියලා ඔඩිට් ෆර්ම් එකක් පටන් ගන්න ඔඩිට් පාර්ට්නර් කෙනෙක් වෙන්න ඔඩිට් මැනේජර් කෙනෙක් වෙන්න ඒ වගේ දේවල් කරගන්න ඕන අනිවාර්යයෙන්ම මෙන්න මේ චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ පැත්තෙන් ගිහිල්ලා කරා මෙන්න මේ සීනියර් ඔඩිටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔඩිට් කෙනෙක් කියන්නේ ඔඩිට් පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔඩිට් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ඔඩිට් ෆර්ම් එකක් දාගෙන යන්න පුළුවන්. මේ ඕනම දෙයක් මේක ඇතුළට ඇතුළත් වෙනවා. ඉතින් වගේම ඉන්ෂුරන්ස් රිස්ක් මැනේජර් කෙනෙක් ඇතුළත් වෙනවා. ඉන්ෂුරන්ස් රිස්ක් මැනේජර්ස්ලා විශේෂයෙන්ම ඉන්ෂුරන්ස් සයිට් එකකට තමයි අදාළ වෙන්නේ. ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකට අදාළව. ඒ වගේම ෆයිනෑන්ෂියල් කම්ප්ලයන්ස් ඇනලිස්ට් ඉතින් මේක ගොඩක් වැදගත්. ගොඩක් කට්ටි ගොඩ චාර්ටර්ඩ් අකවුන්ටන්ට්ලා ඉන්න පැත්තක් ෆයිනෑන්ෂියල් කම්ප්ලයන්ස් පැත්ත. ඉතින් ලවද PLC කම්පැනි එකක් ගත්තොත් එහෙනම් PLC කම්පැනි එක කම්ප්ලයන්ස් සයිට් එක ගොඩක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් අර ලොකු කම්පැනි වල ඒකටම අදාළ කම්ප්ලයන්ස් ඔය ඇනලිස්ට් කෙනෙක් වෙනවා. ඉතින් ඒක නිසා මේ වතර මේ ගොඩක් පොසිෂන්ස් මේ චාර්ටර්ඩ් අකවුන්ටන්ට්ලාගේ තියෙන ගොඩක් බිග් කම්පැනිස් වලදී වදන්නවා. PLC කම්පැනි ලංකාව 300ක් විතර දෙනවා. ඊට අමතරව ලොකු කම්පැනිස් තියෙනවා. සමහර PLC නැති හැබැයි PLC කම්පැනි වලට වැඩි රෙවනිය එකක් ජෙනරේට් කරන කම්පැනිස් පවා තියෙනවා. ඉතින් ඒ වගේ මේ වගේ හොඳ පොසිෂන්ස් තියෙන මේ වගේ පොසිෂන් ගොඩක් කරා චාර්ටර්ඩ් අකවුන්ටන්ට්ස් වගේ තියෙන තමයි ස්ට්‍රක්චර්ඩ් කම්පැනි වල ඒ වගේ ෆයිනෑන්ෂියල් සිස්ටම් මැනේජර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඉන්වෙස්ට්මන්ට් බැංකින් ඇනලිස්ට්. ඉතින් මම ඉන්වෙස්ට්මන්ට් බැංකින් පැත්ත ගැන තාම වට වීඩියෝස් මොකුත් කරේ නැහැ. ඇත්තටම මේකේ එකත් ඉන්ටරෙස්ටිං සයිඩ් එකක් වාරවිලා ෆයිනෑන්ෂියල් ඇනලිස්ට් ෆයිනෑන්ෂියල් මොඩියුලින් ඉන්වෙස්ට්මන්ට් බැංකින් ට්‍රාන්සැක්ෂන්ස් ඕක පැත්ත ඇවිල්ලා ඒක අර ඉන්වෙස්ට්මන්ට් බැංකින් කියලා කියන්නේ අර සෙපරේට්ම ඒරියා එකක්. ඉතින් මේවට අදාළ කෝර්සස් තියෙනවා. මේවට අදාළ ඉන්ටරෙස්ටිං සයිඩ් එකක් ඉතිවක් යන දින මේ පැත්තට පාටි තින් චාර්ටර්ඩ් අකවුන්ටන්සි කරන්න පුළුවන්. චාර්ටර්ඩ් අකවුන්ටන්සි කරලා මේ ඉන්වෙස්ට්මන්ට් බැංකින් ඇනලිස්ට් පැත්තට යන්න පුළුවන්. ඊපස් කොස්ට් එස්ටිමේට් කොහොමද තියලා ෆයිනෑන්ෂියල් සයිඩ් එකෙන් තමයි කොස්ට් පැත්තේ ඉන්වෝල් වෙන්නේ. ඒක නිසා එස්ටිමේට් කොස්ට් එක එස්ටිමේට් කරන්න අර කොස්ට් කන්ට්‍රෝල් කියන එක නෙවෙයි කොස්ට් එස්ටිමේට්. ඉතින් කොස්ට් කන්ට්‍රෝල් වල උඩ පොසිෂන් එක තමයි මේ කොස්ට් එස්ටිමේට් කියලා කියන්නේ. එතන තමයි කෝපරේට් ෆයිනෑන්ෂියල් ඇනලිස්ට් වෙන්නත් පුළුවන්. ඉතින් ෆයිනෑන්ෂියල් කම්ප්ලයන්ස් ඔෆිසර්
business process analysis ඉතින් මේකද business process එක සම්බන්ධයෙන් තමයි මේ වගේ questions අදාළ වෙන්නේ financial system architect private equity analysis revenue account ඒ කියන්නේ මෙතෙන් විශේෂම කතා කරනවා අර company එකේ revenue පැත්තටම අදාළ accountant කියන එක ගොඩක් ඇවිල්ලා මේකත් ඇත්තටම අර ලොකු revenue තියෙන companies වල තමයි මේ වගේ positions තියෙන්නේ මේකත් ඇත්තටම ජනප්‍රිය position එකක් මේ revenue accountant ඉන්න head of revenue කියලා වගේ අර ඒක revenue පැත්තට accountant කෙනෙක් ඉන්නවා costing පැත්තට එක accountant කෙනෙක් ඉන්නවා pricing පැත්තට තව කෙනෙක් ඉන්නවා auditing පැත්තට වෙනම ඉන්නවා tax පැත්තට වෙනම ඉන්නවා ඒක නිසා ගොඩක් companies වල chartered accountant ගොඩක් දෙනෙක් වැඩ කරන ලොකු companies වල මෙන්න මේ එක එක areas වලට අදාළ specialist ලා විදිහට සමහර අර companies කිහිපයක තමයි වල CFO ගින් විදිහට ඉන්නවා ඉතින් නැත්නම් financial control විදිහට ඉන්නවා එයා තමයි උතුර අර areas වල සමහර ලාවට handle කරන ඉතින් අර මේක අර experience එකත් එක්ක ඇවිල්ලා ඒවත් එක්ක යන පැත්තක් ඉදිරියට වාකම තියෙන එකක් වාට තෝරා ගන්න පුළුවන් ඔයා කොයි පැත්තටද කැමති ඔයාට ඒ job market එකේ මොනවද තියෙන්නේ යනවාට ඔය package එක වාට හම්බෙන්නේ මොනවටද ඒ අනුව ඊට කැමති job එකක් වාට තෝරා ගන්න පුළුවන් මේ site එකේ ඊට පස්සේ financial software developer ඉන්න ඔය ටික තමයි මට විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මෙන්න මේ video එකේදී මම හිතන මේ video එකේදී මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ප්‍රධානම හේතුව තමයි chartered accountants කියන එක ගොඩක් දෙනෙක් පටලවා ගෙන තියෙන chartered accountant කෙනෙක් කියන accountant කෙනෙක් කියන එක. මේ chartered accountants කියන්නේ accountant කෙනෙක් විතරක්ම නෙවෙයි වාර යන්න පුළුවන් ගොඩාක් areas තියෙනවා. ඉතින් මේකෙන් බලන් බලන් මම questions ගොඩාක් කතා කරා වාට මේ වගේ average salary එකත් වාට බලන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක වාට තීරණය කරන්න පුළුවන් ඔය chartered accountants කරගෙන chartered accountant කෙනෙක් වුණාට පස්සේ වාට යන්න පුළුවන් areas ගොඩක් තියෙනවා කියන එක මම දැනට පැහැදිලි වෙන්නේ නැති. මේ වගේ video එකකින් අයිසරක් හම්බවෙමු.